Sri Lanka's most powerful news brand. යහපන් ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ලසන්ත වික්‍රමතුංග කියවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9ක් සම්පූර්ණ වෙනවා. ජනවාරි 8 උත්සව සැනකෙලි සම්මන්ත්‍රණ ප්‍රිය සම්භාෂණ යහපාලන ආණ්ඩුවේ කෙරුවාව පිළිබඳව බොහෝ දේ බොහෝ සතුටින් කතා කරන දවසක අප ප්‍රමුඛත්වයේ තිබුවේ මේ රටේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි අරගල කළ අපහිතවත් අප මාධ්‍ය ආයතනයටද සේවය කළ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට වසර 9ක් ගත වුණද ඔහුව ඝාතනය කළේ කවුරුන්ද ඔහුව ඝාතනය කරන්නට අනදුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවමත් මේ රටේ පොදු මහජනතාවට උත්තරයක් නැති පරිසරයකයි මාතේ තිබෙනවා අද දිනමින පුවත්පත දිනමින පුවත්පතේ නීතිය නොරකින්න පාලනයක තර්ජනයෙන් රට මුදාගත් අයයි අද දරු අග්‍රාමාත්‍යතුමා මේ දිනමින පුවත්පතට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයේ එක්තැනක සඳහන් කරනවා එක් පවුලක සිතෙන් යනුව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවය නැවත ගොඩනැගීමේ සහ මාරාන්තික සුදුවැයන් මාධ්‍ය හීලෑ කිරීම නොදාගත් මාරක බල ඇණිවලට විරුද්ධව අප අරගල කරනවා අපේ සටන එයයි එදා පැවතීම මෙලෙච්ච සංස්කෘතිය වික්‍රමාන්විත ගොදුරක් වූ ලසන්ත වික්‍රමතුංග ඔහුගේ අවසාන කතුවෙක සඳහන් කළේ රාජ්‍යයේ යාන්ත්‍රණය වශයෙන් ඔහු හැඳින්වුණු මහින්ද රාජපක්ෂ පවුල රාජ්‍ය මෙහෙයු ආකාරයේ බව වර්තමාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා එසේනම් අප මේ විමසන්නේ එක්නලිගොඩ පෝද්දල ජයන්ත තජුඩීන් සිරස සියත එසෙත් නැත්නම් උදේන් පුවත්පත් මේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය මර්ධනයට කරන්න යෙදෙවි අනදුන්නේ කවුද කියලා යහපාලන ආණ්ඩුව බලය ගත්තන් පස්සේ කිව්වා ඔවුන් නීති හමුවට පමුණන අය කියලා මේ තාම සංවේදී කාරණාවක් අපට අහන්න කාරණා කිහිපයක් තිබෙනවා රට හමුවේ පළවෙනි කාරණාව පළමුවෙන්ම කටවහන්න උත්සාහ ගත්තේ අප මේ සේවය කරන සිරස මාධ්‍ය ආයතනය සිරස මාධ්‍ය ආයතනයේ දෙපානම මැදිර සංකීර්ණයට ක්ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අපේ සම්පූර්ණ විකාශන පද්ධතිය සුණු විසුණු කළා හරියටම පැය 6ක් යනට කලින් ලසන්ත මේ ස්ථානයට ආවා ඇවිල්ලා අපත් සමග දුක සැප බෙදාගත්තා. ඔහු රටට කිව්වා මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. අපේ කටවහන්න බැරි වූ තැන ලසන්ත පැය 48ක් ඇතුළත ඝාතනයට ලක් වෙනවා. එහෙමනම් කුමක් දෙදා උනේ? එදා ලසන්තගේ දෙහය ඉදිරිපිට අත තියලා ජාතියට පොරොන්දු දුන්නු අය අදටත් මේ යහපාලන ආණ්ඩුවේ වගකීම ඉටු කරන බව කියනවා. අපරාධකරුවන්ට දඬුවම් දෙනවා බව කියනවා. රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අද බලය ලැබිලා තියෙද්දිත් මේ නොකරන්නේ කාගේ කුමන වමනාවටද යන්න පිළිබඳව මේ රටේ පොදු මහජනතාවට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ අපරාධවලට හවුල් වූ අය මේ මොහොතේ මේ ටීවී එක දිහා බලාගෙන මේ ප්‍රවෘත්ති බලනවන්නට පුළුවන්. ලසන්ත අහිමි වීමත් සමග මේ රටට අවංක ඇත්ත කතා කරන රැඩිකල් මාධ්‍යවේදියෙක් අහිමි වුණා. ඔහු පිටපස අපැවෙන බොහෝ මාධ්‍යවේදීන්ට මහ බියක් සහ සැකයක් ඇති කළා. දැන් අප කරන්නේ කුමක්ද? කවුද ලසන්ත මැරුවේ? ලසන්ත මරන්න කියලා අණදුන්නේ කවුද? මේක පිටපසෙ තිබ්බ දේශපාලන යාන්ත්‍රණය කුමක්ද? කවුරුන් හෝ වේවා රට හමුවේ තිබීම වර්තමාන ආණ්ඩුව හදී ඇති ප්‍රමුඛ ප්‍රබල අභියෝගයක්. එයි අපි එහෙම කියන්නේ. ඒකට හේතුව අද මේ ආණ්ඩුව අතේ පොලිස් දෙපාර්තමේන්තුව තිබෙනවා. අද මේ ආණ්ඩුව අතේ මැතිවරණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එපමණක් නොවේ අධිකරණ පද්ධතිය, එපමණක් නොවේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සෑම දෙයක්ම තිබෙන්නේ වර්තමාන බලයේ හොබවන ආණ්ඩුව අතේ. එසේනම් අවසාන වශයෙන් අපට අහන්න තිබෙන්නේ එක්ක කවුරුන් හෝ මේ මාධ්‍ය ආයතන වලට මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට මුල්විචයව බාධා කරනවා, සංගවනවා. එක්ක වර්තමානයේ ඉන්න අයත් ඒ වාට හවුල් වී තිබෙනවා. මේ ඇත්ත දැනෙන තුරු අපි මේ පිළිබඳව රට හමුවේ වාර්තා කරනවා.